සාදු සාදු සාදු. හොඳයි, අපි සවන් දුන්නේ වගේම මං හිතන බොහෝ අය දැන් සජ්ජායනා කරනවත් ඇති කියලා. ඒ පဋාණ ප්‍රකරණේ මුලින්ම එන සූවිසි ප්‍රත්‍යයේ උද්දේශපාලිය සහ නිද්දේශපාලිය තමයි අපි සවන් දුන්නේ, සජ්ජායනා කළේ. අපිට අද දවසට නියමිතව තියෙන කොටස ගැන අපි පොඩ්ඩක් බලමු. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද? ෂෙයා වෙනවා මහත්තය. හොඳයි හොඳයි. අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ මේ සම්පයුත්ත පත්‍ය කියන එක තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි පසුගිය වාරයේ සාකච්ඡා කරා මග්ග ප්‍රත්‍ය ගැන, අද අපි සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය ගැන පොඩි කෙටියෙන් සාකච්ඡා කරමු. එතකොට මේ සම්ප්‍රයුක්ත කියන වචනය අපිට මේ ප්‍රත්‍ය ධර්ම 24ම බලනකොට බොහෝ තැන්වල සඳහන් වෙන වචනයක්. මේ සම්ප්‍රයුක්ත කියන එක අපි ඇත්තටම ගත්තොත් එහෙම මේක නම් පේනවා මදි ඇති. නමුත් අපි ගත්තොත් එහෙම හේතු ප්‍රත්‍ය කියපු දැන්. හේතු ප්‍රත්‍ය කියනකොට අපි හේතු පච්චයෝති, හේතු සම්පයුත්තකානං ධම්මානං තන් සමුට්ඨානානංච රූපානං හේතු පච්චේන පච්චයෝ. එතනත් කිව්වා හේතු කියන එක හේතු සම්පයුත්තකානං ධම්මානං. මේ සම්පයුත්ත කියන වචනේ එතනත් අපිට මතු වුණා. ඊට පස්සේ බලන මේ ආරම්මන පච්චයෝති කියනකොට රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තන් සම්පයුත්තකානංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ. එතකොට ඒකෙත් තිබුණා මේ සම්පයුත්ත කියන වචනේ. ඊළඟට අපි ගත්තොත් එහෙම අධිපති ප්‍රත්‍ය ගත්තොත් එතකොට එතනක් තියෙනවා ඡන්දාධිපති ඡන්ද සම්පයුත්තකානං ධම්මානං තන් සමුට්ඨානානංච රූපානං අධිපති පච්චේන පච්චයෝ. දැන් බලන්න අනන්තර ප්‍රත්‍ය ගත්තත් විඥාන දහ චක්කු විඥාන ධාතු තන් සම්පයුත්තකාච ධම්මා මනෝ ධාතුයා තන් සම්පයුත්ත කානංච ධම්මානං අනන්තර පච්චේන පච්චයෝ. ඔය විදිහට බොහෝ මං හිතනවා බොහෝ ප්‍රමාණයක මේක මේ සම්පයුත්ත කියන වචනේ යෙදෙනවාමයි. ඒකට හේතුවත් අපි හොයලා බලමු. එතකොට මොකද්ද මේ සම්පයුත්ත කියලා කියන්නේ? දැන් මෙතනදී සම්පයුත්ත ප්‍රත්‍ය ගැන කියනකොට විස්තර එන්නේ කොහොමද? පෙළේන්නේ සම්පයුත්ත පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සම්පයුත්ත පච්චයේන පච්චයෝ. ඒ කියන්නේ චත්තාරෝ කන්දා කියලා කිව්වේ නාම අරූපිනෝ. චත්තාරෝ කන්දා අරූපිනෝ, අරූපී කියලා කියන්නේ රූප නොවන. එහෙමනම් අපි දන්නවා ස්කන්ධ හතරක් තියෙනවා රූපී නොවන. ඒ තමයි අපි සාමාන්‍ය ස්කන්ධ පහ ගත්තොත් අපිට ලැබෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ. ඒකෙදි රූප කියන කොටස හැර අරූපී ස්කන්ධ ගත්තොත් එහෙම අපිට තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරක්. ඒ තමයි මේ මෙතන මේ චත්තාරෝ කන්දා අරූපිනෝ කියලා කිව්වේ. එතකොට ඒ වේදනා සංඥා සංකාර විඥාන කියන අරූපී ධර්ම අඤ්ඤමඤ්ඤං එකිනෙකාට සම්පයුක්ත පච්චේන පච්චය සම්ප්‍රයුක්ත භාවයෙන් නැත්නම් සම්ප්‍රයුක්ත ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි මෙතන තේරුම හැටියට ලැබෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම අභිධර්ම මාර්ගයේ පොතේ අතිගෞරවනීය රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචිත අභිධර්ම මාර්ගයේ පොතේ මෙන්න මේ ආකාරයෙන් සඳහන් වෙනවා. මේක 19 වෙනි ප්‍රත්‍ය සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය අතරක් නොතිබෙනසේ මිශ්‍රත්වයට පැමිණීම් වශයෙන් උපකාරක ධර්මය සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය. දොරයි කිව්වොත් එම් අතරක් නොතිබෙනසේ මිශ්‍රත්වයට පැමිණේ. ඒ කියන්නේ මිශ්‍ර වෙනකොට එකටමයි මිශ්‍ර වෙලා තියෙන්නේ. පසු ඇවිල්ලා සම්බන්ධ වෙලා නෙවෙයි. ඒ අතරක් නොතිබෙනසේ මිශ්‍රත්වයට පැමිණීම් වශයෙන් උපකාර කරන ධර්මය තමයි මේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය කියලා කියන්නේ. ඔවුනෝන්ට ප්‍රත්‍යවන එකුන් අනෝචිත්තේද සිත් 89යි චෛතසික 250යි චෛතසික 52 කියන නාම ධර්මයෝ
සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය ධර්මයෝ කියලා කියනවා. අපි ඉදිරියටත් බලමු. ඔවුනෝන්ගෙන් ප්‍රත්‍ය ලබන චිත්ත චෛසික ධර්මයෝ එහි ප්‍රත්‍යෝත්පන්නයෝය කියලා කියනවා. දැන් මෙතන කිව්ව නේද චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං නේද? එතකොට අපි ඉතින් ගන්නේ නාම ධර්ම ටික. වේදනා සංඥා සංඛාර විඥාන කියනවා ලැබෙන්නේ ඒ නාම ධර්ම හතර චත්තාරෝ කන්දා ලැබෙන්නේ කොහොමද? ඒ සිතක් එක්ක මිශ්‍ර වෙලා උපදින චෛතසික ධර්ම. එහෙම නැත්නම් චෛතසික ධර්මත් සමග මිශ්‍ර වෙලා උපදින සිත කියන ඒ නාම ධර්ම නාමස්කන්ධ හතර තමයි එතකොට මේ උපකාර කරන්නේ. කාටද උපකාර කරන්නේ? ඔවුන්හා උපදින අනිත් ධර්ම වලට. දැන් සිත ගත්තොත් නාම ධර්මයක් හැටියට සිත ගත්තොත් ඒ සිත ඉතිරි චෛතසික ධර්ම වලට සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය මිශ්‍ර වීමේ ප්‍රත්‍යෙන් උදව් කරනවා. ඊළඟට අපි ගත්තොත් ඕනෑම චෛතසිකයක් යම් සිතක ඇති වෙන යම් කිසි චෛතසිකයක් අපි ගමුකෝ කුසල අරමුණක් ඇති වෙනකොට අපිට ශ්‍රද්ධාව කියන චෛතසිකය එනවනේ. එතකොට ඒ ශ්‍රද්ධා කියන එක අනිකුත් චෛතසික ධර්මවලට උපකාර කරනවා. ඒ වගේ අලෝභය කියන එක අනිත් චෛතසික ධර්මවලටත් ඒ සිතට උපකාර කරනවා. ඒ විදිහට අපි ඉදිරියටත් පොඩ්ඩක් කතා කරමු. එතකොට අභිධම්මත් සංග්‍රහයේ මෙන්න මේ පදේ අභිධම්මත් සංග්‍රහය කියලා කියන්නේ අභිධර්ම පිටකය ඉගෙනීම සඳහා කරන ලද කෘත්‍යයක්. මේක අනුරුද්ධ ආචාර්ය පාදයන්න් වහන්සේ විසින් කරන ලද කෘත්‍යයක් තමයි මේ අභිධම්මත් සංග්‍රහය කියලා කියන්නේ. අභිධම්මත් සංග්‍රහය නැතුව මේ අභිධර්ම පිටකය ඉගෙනීමට බොහොම දුෂ්කරයි. මොකද අභිධම්මත් සංග්‍රහයෙන් කරලා තියෙන්නේ මුළු අභිධර්ම පිටකයම එක ඒකේ සාරය අරගෙන අභිධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට මූලිකව දැනුමක් ලබා දෙන ක්‍රමයක් තමයි මේ අභිධම්මත් සංග්‍රහයෙන් කරලා තියෙන්නේ. ඒක නිසා තමයි අපි දන්නේ සිත් 89ක් තියෙනවා. එහෙම නැත්නම් දීර්ඝ ක්‍රමයෙන් 121ක් තියෙනවා. ඒ සිත් මේ බෙදෙනවා අකුසල් සිත්, කුසල් සිත්, අහේතුක සිත් ආදී වශයෙන් සිත් බෙදෙන හැටි ඒ සියල්ලම විස්තර කරලා තින්නේ අභිධම්මත් සංග්‍රහය. ඒ වගේම චෛතසිකයන් ඒ සිත්වල යෙදෙන හැටි ඒ සියල්ල විස්තර කරලා තින්නේ අභිධම්මත් සංග්‍රහයෙන්. ඒකෙන් අරගෙන තමයි අපි ගලපල මේ සිතේ මේ චෛතසිකය යෙදෙන්නේ කියලා සරලව අපි ඉගෙන ගන්නෙ ඒ ආකාරයෙන්. එතකොට චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අභිධම්මේ මූලික කරුණු අභිධම්ම මාර්ගයේ වගේ පොත් සියල්ලම ඒ වගේම පဋාණ මහා සන්නේ වගේ ඒ සියලුම ග්‍රන්ථවල කරුණු මතු කරලා පෙන්වන්නේ මෙන්න මේ අභිධම්මත් සංග්‍රහය කියන පොතේ දක්වපු විදිහට. ඒතොර මේක බොහොම ප්‍රසිද්ධ හැමෝම ගරු කරන පොතක් තමයි මේ අභිධම්මත් සංග්‍රහය කියන්නේ. එතකොට මේ මොකද්ද මේ සම්ප්‍රයුක්ත භාවයේ කියන එක දැනගන්න අපිට මෙතනදී ගාථාවක් කියන. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා. චේතෝ යුත්තා ද්විපඤ්ඤාස ධම්මා චේතසිකා මත. එතකොට මෙන්න මේ විදිහට මේකෙන් කියන්නේ ඒකුප්පාද නිරෝධාච. ඒ කියන්නේ මේ එකම ඉපදීමක් තියෙන එකම නිරෝධයක් තියෙන එකම අරමුණක් ඒකාලම්බන එකම අරමුණක් ගන්න එකම වස්තුවක් ඇසුරු කොට හට ගන්න චෛතසික 52කුත් සිතක් කියන එක තමයි මෙතනදි මේ තේරුම් කරලා දීලා තියෙන්නේ. එතකොට බලන්න සිතක් ඇති වෙනවා කියනකොට ඒ සිතත් එක්කම චෛතසික ඇති වෙනවා. ඒ චෛතසික එකටමයි උපදීන සිතත් එක්කම එකටම උපදිනවා. එකම නිරෝධයක් තියෙන්නේ එකම අරමුණක් ගන්න. සිත ගන්න අරමුණමයි චෛතසික ගන්නෙ. යම් කිසි ඒ කියන්නේ සිත උපදිනවා නම් යම් වස්තුවක් නිශ්චය කරගෙන අපි හිතමු දැන් චක්කු විඥානය කියලා. චක්කු විඥානය කියන එක චක්කු ප්‍රසාද රූපේ නිශ්චය කරගෙනයි හටගන්නේ. එහෙමනම් ඒ චක්කු විඥානය ඒ චක්කු ප්‍රසාදේ නිශ්චය කරගෙන හට ගන්නවා නම් චක්කු විඥානයත් සමග උපදින සර්වචිත්ත සාධාරණ චෛතසික හත පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාරය කියන ඒ සර්වචිත්ත සාධාරණ
චෛතසික හතත් ඒ චක්කු ප්‍රසාදයේම නිස්සරේ කරගෙන තමයි හටගන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් ඒ ලක්ෂණ ටික මොකද්ද? ඒක උප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වත්තුක කියන ඒ ක්‍රම, ඒ කියන්නේ ඒ විදි හතරෙන් මිශ්‍ර වෙච්ච දේවල් තමයි අපි කියන්නේ චිත්ත චෛතසික ධර්ම කියලා. ඒවට තමයි කියන්නේ සම්පයුත්ත වෙනවා කියලා කියන්නේ. අන්න ඒ විදියට හතර ආකාරයෙන් එකට ඉපදීම් වශයෙන්, එකට නිරෝධ වීම වශයෙන්, එක අරමුණක් ගැනීම වශයෙන්, එකම වස්තුවක පිහිටීමක් හැටියට මිශ්‍ර වීම තමයි මෙතනදී කරන්නේ. ඉතින් ඒක නිසා මේක අපිට බොහෝම ප්‍රයෝජනවත් වෙන කොටසක්. මේ පාඩේ මතක තියාගත්තත්, කටපාඩම් කරගත්තත් බොහෝ වටිනවා. මෙතන කියන්නේ මේ සිත් සහ චෛතසික 52 ගැන. හොඳයි, ඊළඟට අපි බැලුවොත් එහෙම පဋාණ මහා ප්‍රකරණ සන්නේ අතිපූජනීය රේරුකාණේ චන්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත පဋාණ මහා ප්‍රකරණ සන්නේ. මේක තමයි මේ ප්‍රත්‍ය ධර්ම නැත්තම් මේ පဋාණේ ඉගෙන ගන්න දැනට තියෙන අත්පොත වගේ තියෙන පොත. ඉතින් මේක බොහෝම වටිනා පොතක්. අපි කලිමුත් නිතර නිතර ඒකෙන් කොටස් තරම් මතු කරගත්තා. මේකෙදි කියන්නේ බලන්න සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය පෙරපසු නොවි එකවර ඉපදීමය, එකවරම නිරුද්ධ වීමය, එක් අරමුණක් ගැනීමය, එක් වස්තුවක පිහිටීමය යන ලක්ෂණ සතරෙන් හෝ එහි పూర్ව ලක්ෂණ තුනෙන් හෝ එකක් අනෙක තුලට පිවිසියාක් මෙන් එකකින් අනෙක ගිලගත්තාක් මෙන් ඒකත්වයට පැමිණියාක් මෙන් අන්‍යෝන්‍ය මිශ්‍රත්වයෙන් උපදිනා වූ චෛතසික ධර්මයන්ගේ ඒ මිශ්‍රත්වයට පැමිණ ස්වභාවය පැමිණෙන ස්වභාවයේ සම්ප්‍රයුක්තතාවයය. මෙය අරූප ධර්මයන් හි මිස රූප ධර්මයන් හි නොලැබෙන්නේය. අපි ආපහු පොඩ්ඩක් බලමු. මෙතනදී අර ලක්ෂණ හතර ගැන කියන. මොකද පෙරපසු නොවි එකවර ඉපදීම, එකවර නිරුද්ධ වීම, එක් අරමුණක් ගැනීමේ, එක් වස්තුවක පිහිටීමේ කියන ලක්ෂණ හතර. ගත්තාම මේකෙදි කියනවා හෝ එහි పూర్ව ලක්ෂණ තුනෙන් හෝ, ඒ කියන්නේ එකම වස්තුවක පිහිටීමේ කියන එක අපිට අතාරින්න වෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම අරූපාවචර භූමිය ගත්තාම අරූපාවචර භූමියේ චිත්තචෛතසික ධර්ම පහළ වෙන තැනක්නේ. හැබැයි එතන රූප නැති නිසා අපිට කියන්න පුළුවන් කමක් නැහැ එක් වස්තුවක පිහිටීමේ කියන එක එතන කියන්න බෑ. ඒක නිසා අවම වශයෙන් එතනදී වෙන්නේ අර මුලින් කියපු තුන. පෙරපසු නොවි එකවර ඉපදෙනවා, එකවරම නිරුද්ධ වෙනවා, එකම අරමුණක් ගන්නවා. ඒ කොහෙදිද ඒ තුන විතරක් යෙදෙන්නේ? අරූපේ. දැන් රූපයක් පවතින තැනක සිත් පහළ වෙනවා නම් අපි කිව්වොත් එහෙම පංචවෝකාර භවයේ ස්කන්ධ පහම තියෙන භවයේ යම් කිසි සිතක් පහළ වෙනවා නම් ඒ සිත පහළ වෙනකොට ඒ සිතත් ඒ චෛතසික ධර්මයක් ගත්තත් ඒ සිතත් ඒ සිතේ යෙදෙන චෛතසික ධර්මයක් ගත්තොත් ඒව පෙරපසු නොවි එක වරම ඉපදෙනවා, එක වරම නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනකොට එකම අරමුණක් ගන්නවා, ඒ වගේම එකම වස්තුවක පිහිටනවා කියන හතර ලක්ෂණයෙන්ම ඒ චිත්ත චෛතසික ධර්ම ඇති වෙනවා. අපි මේ හතරට කියනවා සතර සම්ප්‍රයෝග ලක්ෂණ කියලා. සම්ප්‍රයෝග කියන්නේ මේ සම්ප්‍රයුක්ත කියන ඒ අර්ථයෙන් තමයි එන්නේ. එතකොට දැන් මේ සම්ප්‍රයුක්ත වීම චිත්ත චෛතසික ධර්මයන්ගේ සම්ප්‍රයුක්ත නෑ. අපි මෙතන බැලුවොත් මේ සම්ප්‍රයුක්ත වීම එකවර ඉපදීම, එකවර නිරුද්ධ වීම, එක අරමුණක් ගැනීම, එක වස්තුවක පිහිටීම කියන එක යෙදෙන්නේම නාම ධර්මයන්ට විතරයි. අරූප ධර්මයන්ට විතරයි මේ ලක්ෂණ හතර යෙදෙන්නේ. රූප ධර්මයන්ට එහෙම යෙදෙන්නේ නෑ. මොකද රූප අපි දන්නවා කිසිම අරමුණක් ගන්නෙ නෑ. රූපය අනාරම්මණය කියලා අභිධර්ම පිටකේ සඳහන් වෙනවා. ඒ අනාරම්මණය කියලා කියන්නේ මොකද්ද? රූපය අරමුණක් ගන්නෙ නැහැ කියන එක තමයි රූපය අනාරම්මණය කියලා කියන්නේ. එහෙම මිසක් රූපය අරමුණු වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. රූපය අරමුණු වෙනවා. නමුත් රූපයට පුළුවන් කමක් නැහැ අරමුණක් ගන්න. නිර්වාණයත් අනාරම්මණය කියනවා. නිර්වාණයයි අනාරම්මණය කියන්නේ නිර්වාණයට පුළුවන් කමක් නැහැ අරමුණක් ගන්න.
නමුත් නිර්වාණය කියන එක ගෝත්‍රභූ වෝදාන ඒ වගේම මාර්ගසිත් පලසිත්වලට අරමුණු වෙනවා. නිර්වාණය අරමුණු වෙනවා. නමුත් නිර්වාණයට පුළුවන්කමක් නැහැ අරමුණක් ගන්න. ඒක නිසා තමයි අනාරම්මණයි කියලා කියන්නේ. එතකොට රූපත් අනාරම්මණයි නිර්වාණයත් අනාරම්මණයි. එතකොට මේ අපි කතා කරන්නේ මේ අරමුණු ගනු ලබන්න චිත්තචෛසික ධර්ම ගැන තමයි මෙතන මේ සම්ප්‍රයුක්ත භාවයෙන් කතා කරන්නේ. මේ තාක් මොනවහරි ප්‍රශ්නයක් තියෙනවද මේ කියපුව එක ගැන යමක් දැනගන්න හෝ තව යමක් එකතු කරන්න? හොඳයි අපි ඉදිරියට යමු. එතකොට මෙතෙන්දි මේ ඡේදයෙන්ම තව විස්තරයක් කරනවා. පැහැයකට ද්‍රව්‍යකින් තොරව නොපැවතිය හැකි වන්නාක් මෙන් චිත්ත චෛතසිකයන්ගෙන් එකකටවත් සම්ප්‍රයුක්ත වන තවත් ධර්ම නොලැබ හුදකලාව නොඉපදිය හැකිය. ඒ කියන්නේ සිතක් අපි ගත්තොත් එහෙම චිත්ත චෛතසිකයෝ ගත්තොත් ඒකින් එකක් හරි අඩු නම් ඒකට හටගන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා මේක තමන් එක චිත්ත චෛතසිකයක්වත් ඉපදීමට බැරි නම් ඒක හටගන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී කියන්නේ ඒ සම්ප්‍රයුක්ත වන තවත් ධර්මයන් නොලැබ හුදකලාව ඉපදෙන්න පුළුවන්කමක් නැහැ කියන එකයි. මේ හැම එකෙම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා, එකිනෙකාට ප්‍රත්‍ය වෙන නිසා මේ කිසිම ධර්මයක ප්‍රත්‍ය නොලබා මේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය නොලබා ඒ චිත්තචෛසිකයන් හටගන්න පුළුවන්කමක් නැහැ. එතකොට කියනවා මේ සම්ප්‍රයුක්ත වන්නා වූ ධර්මය තමා සම්ප්‍රයුක්ත වන ධර්මයන්ගේ උප්පත්තියට මහත් වූ උපකාරයි. ඒ කියන්නේ යම් කිසි ධර්මයක් මේ සම්ප්‍රයුක්ත වෙනවා නම් ඒ නාම ස්කන්ධ හතරේදී ඒ ධර්ම අනිත් ධර්මගේ උප්පත්තියට මහත් වූ උපකාරයක් කරනවා. සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයයි කියන්නේ සම්ප්‍රයුක්ත වීම වශයෙන් අන්‍ය ධර්මයන්ට උපකාර වන චිත්ත චෛතසිකයන්ටය. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය කියලා කියන්නේ සම්ප්‍රයුක්ත වීම වශයෙන් අනිත් ධර්මවලට උපකාර වන චිත්ත චෛතසික ධර්මයන්ට තමයි මේ සම්ප්‍රයුක්ත ධර්ම කියලා කියන්නේ. සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට මේ සම්ප්‍රයුක්ත භාවය අන්‍යෝන්‍ය වශයෙන් සිදුවන්නේ. දැන් සම්ප්‍රයුක්ත වෙනවා කියනකොට අපි දන්නවා සිතත් එක්ක චෛතසික ගණනාවක් ඇති වෙනවා. අවම වශයෙන් සිතත් එක්ක චෛතසික හතක් ඇති වෙනවා. අවම වශයෙන්. එතකොට ඒ සිත ඉතිරි ඒ සිතේ දෙන චෛතසික ධර්ම වලටත් ඊළඟට ඒ චෛතසික ධර්මයක් එකක් ගත්තොත් අනිත් චෛතසික ධර්ම වලටත් සිතටත් උපදින්න ප්‍රත්‍ය වෙනවා. ඒ මොන ප්‍රත්‍යින්ද ප්‍රත්‍ය වෙන්නේ? සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය. මිශ්‍ර වීම ස්වභාවයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට චිත්ත චෛතසික සියල්ලෙහි තමන් අන්‍යයන් හා සම්ප්‍රයුක්ත වන ස්වභාවයේද අන්‍යයන්ගේ සම්ප්‍රයුක්ත වීම තමන් ලබන්නා වූ පිළිගන්නා වූ ස්වභාවයේද ඇත්තේ. එතකොට හැම චිත්ත චෛතසිකයක්ම ගත්තොත් සිත ගත්තොත් ඒ චෛතසික ධර්ම වලට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම අනෙක් චෛතසික ධර්ම වලින් ඒ සිතත් සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය ලබනවා. ඒ වගේම එක එක චෛතසිකයක් ගත්තොත් ඒ චෛතසිකය අනිත් චෛතසික ධර්ම වලටත් සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන ගමන් සිතටත් සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ඒ සිතේ හා අනිකුත් චෛතසිකයන්ගේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය ලබා ගන්න. ඒක නිසා මේක අන්‍යෝන්‍ය වශයෙන් තියෙන දෙයක්. එතකොට අපි බැලුවොත් එහෙම අපි ගත්තොත් අපිට පෙළේ ලැබෙන්නේ චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සම්පයුත්ත පච්චේන පච්ච. ඒ කියන්නේ එකින් එකාට ප්‍රතිවීමක් වෙනවා. එහෙමනම් අපි ගත්තොත් සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය උද්දේශයේ අපිට ලැබෙනවා ප්‍රත්‍ය උප්පන්න නැත්නම් ප්‍රත්‍යෝත්පන්න පච්චනීක කියලා කොටස් තුනක් ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍ය දෙන්නේ මොනවද? ඒ ප්‍රත්‍යෙන් හටගන්නේ මොනවද? ඒ ප්‍රත්‍යෙන් හට නොගන්නේ මොනවද කියලා. අපි සාමාන්‍යයෙන් හට නොගන්න කොටස මේ අපේ සාකච්ඡාවලදී සාකච්ඡා කරන්නේ නැහැ. ඒක මේක තේරුම් ගන්න
අවම වශයෙන් අපිට ඕන වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? ප්‍රත්‍යයෙන් උදව් ලබන්නේ මොකද්ද කියන එක තමයි අපිට මුලින්ම මූලික වශයෙන්ම දැනගන්න ඕනේ ඒක නිසා. එතකොට මෙතෙන්දි කියනවා එයින් ඔවුනොන්ට ප්‍රත්‍ය වන එකුන් අනුචිත්ත ඒ කියන්නේ සිත් 89යි. චෛතසික 250 කියන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධය සම්ප්‍රයුක්ත ප්‍රත්‍යවන ධර්ම. එතකොට ප්‍රවෘත්තියේදීත් ප්‍රතිසන්දියේ කියන අවස්ථාවවලදීත් ඇතිවෙන නාමස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන. ඒ කියන්නේ චිත්ත චෛතසික ධර්මය. තමයි මේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍යවන ධර්මය. එතකොට සිත් සියල්ලම ඒ සිත්වල යෙදෙනා වූ චෛතසික ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම ඒ සිත්තුල යෙදෙන එක එක චෛතසිකය ගත්තත් ඒ අනිකුත් චෛතසික වලටත් ඒ සිත්තටත් ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ ඔවුන්ගෙන් ප්‍රත්‍ය ලබන එකුන් අනුචිත්තය චෛතසික 250 යන ප්‍රවෘත්ති ප්‍රතිසන්දි නාමස්කන්ධය සංප්‍රයුක්ත ප්‍රත්‍යාගේ ප්‍රත්‍ය උත්පන්න වෙනවා. එතකොට ප්‍රවෘත්ති ප්‍රතිසන්දි කියන ක්‍රිය ගත්තාම සම්පූර්ණ චිත්තචෛතසික ධර්ම සියල්ලම එතනට ලැබෙනවා. එතකොට අපි බැලුවොත් ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ ඒ ඒ චිත්තචෛතසිකයන්ගේ උපකාරය ලබන චිත්තචෛතසික ධර්මයෝමයි. මොකද අන්‍යෝන්‍ය හැටියට මේක උපකාර කරන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම ප්‍රත්‍ය ධර්ම හැටියට අපිට ලැබෙන්නේ සිත් 89යි චෛතසික 52යි. يعني එක එක සිතක් ගත්තොත් ඒ සිතේ ඒ සිතත් ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. මොකද එකට ඉපදීමෙන් ඒක උත්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වස්තුක හැටියට. ගත්තොත් මෙතන මේ අරූපී ගන්නකොට තමයි අපි ඒක වස්තුක ගන්න ඇත්තේ. මූලික වශයෙන්ම ඒක උත්පාද ඒක නිරෝධ ඒකාලම්බන වශයෙන් ගත්තාම සියලුම සිත් ටික අපිට ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒ සිත්වල උපදින චෛසික ධර්මත් ප්‍රත්‍ය වෙනවා. ඒ සිතුත් ප්‍රත්‍ය ධර්මයක් වෙනවා සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයේදී. ඒ සම්ප්‍රයුක්ත වීම නිසා හටගන්නේ මොනවද? ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මොනවද? ඒත් අපිට ලැබෙන්නේ ඒ සිත් 89යි චෛතසික 52මයි. මොකද හේතුව වෙන්නේ එක එක සිතක් ගත්තොත් ඒ සිත චෛතසික ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. ඒ චෛතසික ධර්මයක් ගත්තොත් අනිත් චෛතසික ධර්ම වලටත් ඒ සිතේ තියෙන ඒ සිතටත් ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා මේ ප්‍රත්‍යවන ධර්ම සියල්ලම ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙනවා මේ විස්තරය යටතේ. හොඳයි, මේ පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද මේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය ගැන? හෝ නැත්නම් අර සතර සම්ප්‍රයෝග ලක්ෂණ ගැන අදහසක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද? යමක් එකතු කරන්න පුළුවන්ද? ශ්‍රීමති මහත්මයා යන්න. ඔව්, කොහොමද? හොඳයි, මොන හරි තව දෙයක් දැනගන්න තියනවද? මට ප්‍රශ්නයක් ආවා, ඇයි ප්‍රත්‍යෝත්පන්න ධර්ම වලට චිත්තද රූප හැම එකතු වෙන්නේ නැත්තේ කියන්නේ. අන්න හරි, හොඳයි, ප්‍රශ්නේ හොඳයි. මේකේ අපි කිව්වනේද රූප කියනකොට දැන් මේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය ධර්මයන්ටනේ දැහුවේ. එතකොට දැන් රූප කියන ඒවට ප්‍රත්‍යෝත්පන්න ධර්මයට ආහා ප්‍රත්‍යෝත්පන්න වෙනකොට මේ සම්ප්‍රයුක්ත බව ලැබෙන්නෙම චිත්ත චෛතසික ධර්ම වලට විතරයි නේද? අපි බැලුවොත් එහෙම අපි කලින් ස්ලයිඩ් එකට ගියොත් එහෙම කොහොමද යන්නේ? හොඳයි, කලින් අන්න මේ බලන්න මෙතනද කියනවා සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය ගත්තාම පෙරපසු නොවි එකවර ඉදීම එකවරම නිරුද්ධ වීම එක අරමුණක් ගැනීම එක වස්තුවක පිහිටීම යන ලක්ෂණ හතරෙන් හෝ මේ මුලින් කිව තුනෙන් හෝ එකක් අනෙක තුලට පිවිසියාක් මෙන් එකකින් අනෙක ගෙලගත්තාක් මෙන් ඒකත්වයට පැමිණියාක් මෙන් අන්‍යෝන්‍ය මිශ්‍රයෙන් උපදනා වූ චිත්තචෛතසික ධර්මයන්ගේ ඒ මිශ්‍රත්වයට පැමිණෙන ස්වභාවයේ සම්ප්‍රයුක්තතාවයේය. මෙය අරූප ධර්මයන්හි මිස රූප ධර්මයන්හි නොලැබෙන්නේ. මේ ප්‍රත්‍ය කියන එක ලැබෙන්නේ නැහැ මේ රූප ධර්මයන්ගේ ලැබෙන්නේ නැහැ. ඒ වගේම රූප ධර්මයන්ගේ හට ගැනීමට මේ සම්ප්‍රයුක්ත
කියන ස්වභාවය ලැබෙන්නේ නැහැ. හේතුව තමයි සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය ලැබෙන්නේ, ප්‍රත්‍ය දෙන්නෙත් ලැබෙන්නෙත් අරූප ධර්ම වලට විතරයි. මොකද අපි ගත්තොත් එම වේදනාව කියන එක ගත්තොත්, සිතක වේදනාව කියන එක ගත්තොත්, ඒ වේදනාව සංඥාවටත් ඉතිරි චෛතසික ධර්ම වලටත් ඒ සිතටත් ප්‍රත්‍ය වෙනවා. ඒතර ප්‍රත්‍ය ලබන්නේ ඒ වේදනාව කියන එකෙන් බාහිර වෙච්ච සංඥා, ඒ ඉතිරි චෛතසික ධර්ම කියන සංඛාර, ඒ සිත කියන එක තමයි ප්‍රත්‍ය ලබන්නේ. එතකොට එතනදි උපදින්නේ ප්‍රත්‍ය ලබන්නේ නාම ධර්මයක්ම තමයි ප්‍රත්‍ය ලබන්නේ. රූප ධර්මයක් ඒ ප්‍රත්‍ය ලබන්නේ නැහැ. එතකොට තමයි අපි මේ ඊළඟ මාතෘකාව විප්‍රයුක්ත ප්‍රත්‍ය. විප්‍රයුක්ත ප්‍රත්‍යයේදී අපි කොහොමද බලමු නාම ධර්ම රූප ධර්ම වලට විප්‍රයුක්ත වෙන්නේ. එතෙන්දී පැහැදිලි වෙයි තව ටිකක් ඇයි ඒක සම්ප්‍රයුක්ත නොවන්නේ, ඇයි ඒක විප්‍රයුක්ත වෙන්නේ කියන එක. ඒක පැහැදිලිද? බොහොමත්ම පුංචියන්ත. ජයන්ත මහත්මයා තෙරුවන් සරණයි. බොහොම පිං. දැන් රූප සිත් මේ සිත් ඒ කියන්නේ චිත්ත චෛතසික රූප ගත්තහම දැන් චිත්ත චෛතසික වලට විතරයි මේ සතර සම්ප්‍රයෝග ලක්ෂණ තියෙන්නේ. දැන් රූපයක් චිත්තජ රූපයක් ඉපදුනත් සිතක් එක්ක එකට නිරුද්ධ වෙන්නේ නැහැනේ. සිතක ආයුෂ චිත්තක්ෂණයයි රූපේ ආයුෂ තියෙනවනේ චිත්තක්ෂණ 17ක් වෙන්න. එතකොට ඒ සතර සම්ප්‍රයෝග ලක්ෂණ නැහැනේ රූපවල. එක අරමුණක් ගන්නෙත් නැහැනේ. ඒ ඔක්කොම නිසා මේ රූප මෙතෙන්ට එන්නේ නැහැ කියන එකත් හිතන්න පුළුවන් නේද? ඔව්, පැහැදිලිව. මොකද සම්ප්‍රයුක්ත වෙන දේවල් වලින්ම තමයි අන්‍යෝන්‍ය වශයෙන් කියලා කියන්නේ. දැන් අපි ඒකේ පෙළගත්තොත් එහෙම තියෙන්නේ. කොහොමද තියෙන්නේ? චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤා. සම්ප්‍රයුක්ත පච්චේන පච්චයෝ. සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය ලැබෙන්නේ අන්‍යෝන්‍යව. එහෙමනම් ප්‍රත්‍ය දෙන කොටසකුත් තියෙනවා, ප්‍රත්‍ය ලබන කොටස කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට. එතකොට එතන රූප ගන්න බෑ. එතන චත්තාර ස්කන්ධ හතරම තමයි ප්‍රත්‍ය දෙන්නේ, ප්‍රත්‍ය ලබා ගන්නෙ. ඒ අනුව බලනකොට රූප කියන කොටස එතනින් වෙන් වෙලා තියෙන රූප වලට ඒ ප්‍රත්‍ය ලැබෙන්නේ, මිශ්‍ර වීමේ ප්‍රත්‍ය ලැබෙන්නේ නෑ. නාම ධර්ම රූප ධර්මත් එක්ක මිශ්‍ර වීමක් නෑ. මේ සම්ප්‍රයුක්ත කියලා කියන්නේම මිශ්‍ර වීම අර්ථයෙන්. මේ මිශ්‍රත්වයෙන් අන්‍යෝන්‍ය මිශ්‍රත්වයෙන් උපදනා වූ චෛතසික ධර්මයන්. එතකොට අන්න එහෙම ගත්තාම රූපත් සමග මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි. එතකොට අපිට කියන්න. හොඳයි. එතකොට අපිට දැන් ওই හැම පදයක් ගානෙම ලැබෙන මේ තන් සම්පයුක්ත කානන් ධම්මානම් කියනකොට අපි දන්නවා එතන කියන්නේව තන් සම්පයුක්ත කානන් ධම්මානම් කියන්නේ ඒහා සම්ප්‍රයුක්ත වූ ධර්මයන්. එතකොට මේ අපි දන්නවා මේ සම්ප්‍රයුක්ත වෙනවා කියලා කියන්නේ මේ සතර සම්ප්‍රයෝග ලක්ෂණ වලින් එකතු වීම. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ අරූපාවචර භූමියේදී සිත් ඇති වෙනකොට ඒ හතර ආකාරයකින් නෙමෙයි සම්ප්‍රයුක්ත වෙන්නේ, තුන් ආකාරයකින්. මේ කියන්නේ ඒ පූර්ව ලක්ෂණ තුන කියලා. එතකොට එක වස්තුවක් නැති හින්දා එක වර ඉපදෙනවා, එක වරම නිරුද්ධ වෙනවා, එකම අරමුණක් ගන්නවා කියන ඒ සම්ප්‍රයුක්ත භාවයේ ලැබෙන ක්‍රමවලින් මිශ්‍ර වෙනවා. හොඳයි. තව කාට හරි යමක් එකතු කරන්න හෝ ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. එහෙමනම් අපිට අද දවසේ සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. හොඳයි. මම ඉතාමත්ම ගෞරවයෙන් නැවත වරක් ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා. ඔබතුමිය නිසා තමයි මූලිකත්වයෙන් තමයි අපි මේ සාකච්ඡා ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේම හැමදාම හැම ඉරිදාවකම මේ විදියට සජ්ජායනයටත් ඒ ධර්ම කරුණු සාකච්ඡා කරන්නත් අපි ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා ඒ පුණ්‍යානුමෝදනාවත් සමගම ඔබතුමියට යොමු වෙනවා. අද දවසේ වැඩසටහන නිමා කරන ලෙසට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබතුමාට බොහොම පිං. අපි අද දවසේ සුපුරුදු පරිදි ඒ අති උතුම් පဋාණ නිද්දේශ සජ්ජායනයේට ඉන්නතුරුව ප්‍රත්‍ය විස්තරයකටත් සවන් දුන්නා. ඉතින් අප මේ වෙලාවේ පැයකට වැඩි කාලයක් බොහෝ කුසල් රැස් කරගත්තා. අප මේ කාලය තුල අපගේ සිතින් කයින් වචනෙන් යම් කිසි හෝ අඩුපාඩුවක් ත්‍රිදරත්නයේ සිද්ධ වුණා නම්
පළමු සමාව ඉල්ලගමු. ඉන් අනතුරුව දෙවියන්ට පින් දීලා මියගිය ඥාතීන්ට පින් දීලා වැඩසටහන නිමා කරමු. පළවෙනියෙන්ම තෙරුවන් කමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්කෙත්තානුත්තර. සත් සත් සත්. අද දවසේ අප මේ ඔබට ඉදිරිපත් කළ ඒ පටිගත කිරීම සහ ධර්ම කරුණු අපි ලබා ගත්තේ අතිපූජනීය නාවුවිනේ අරිදම ස්වාමීන් වහන්සේත්, අතිපූජනීය රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේත් නේ, උතුම් ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් රැස් කර තිබුණු දහම් කරුණු මගින්. ඉතින් පළමු කොටම අපි අපවත් වී වදාළේ දෙනම් වහන්සේලාටම පුණ්‍ය අනුමෝදනා කරමු. බෝධිසත්ව ගුණෝපේත අතිපූජනීය නාවුණ්‍යරි ධම්ම ස්වාමීන් වහන්සේට මේ සියලු පින් කෘතවේදී වනුමෝදන් කරනවා. නමස්කාර පූර්වක කෘතවේදී වනුමෝදන් කරනවා. ඒ ස්වාමීන් වහන්සේට පතන්නා වූ ආකාරයට ඉතා සුව පහසුවෙන් පාරමී පුරාගෙන සුව පහසුවෙන්ම ලෞතුරා බුද්ධත්වයේ ලබන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබමින් සිත්සේ සමත්‍රිංශත් පාරමී පුරා ගන්නට හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අතිපූජනීය රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේටත් මේ සියලු පින් කෘතවේදීව නමස්කාර පූර්වකව අනුමෝදන් කර සිටිනවා. උන්වහන්සේ මේ තුන් ලෝකයේ කොතැනක සිටියත් උන්වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා පතන්නා උතුම් බෝධියකින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා, වාසනාව වේවා. සසර සැරිසරන තුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට මේ සියලු කුසල් හේතු වේවා, වාසනාව වේවා. සාදු සාදු සාදු. අපි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු සියලු දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරං රක්ඛන්තු ත්වං සදා. පරලෝසපත් ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේත් මේ වැඩසටහන සම්බන්ධීකරණය කරමින් අපට දහම් කරුණු සරල බසින් පහදා දෙමින් උපකාර කර ජයන්ත රත්නායක මහත්මයාට අපි ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමා මේ රැස් කරගන්නා වූ සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා, වාසනාව වේවා. කරගෙන යන අවසාසනික කටයුතු දියුණු කරගත යුතු సంతානීය කුසල දහම් සියල්ලත් ප්‍රාර්ථනා කරන අයුරින් ඉෂ්ට සිද්ධ කරගන්නට මේ සියලු කුසල් හේතු වේවා, වාසනාව වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ඔබතුමාගේ නොනා මහත්මිය දරුවන්ට, පවුලේ සැමට, ගුරු උතුමන්ට,
ධර්මයගෙන ගත්තා වූ ස්වාමීන් වහන්සේලාට අපවත් වූ අදාළ ස්වාමීන් වහන්සේලා ඇතුළු සැමට මේ සියලු කුසල් කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් සුජීවත්ව ඉන්න සියලුම දෙනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට හේතු වේවා, වාසනාව වේවා. පරලෝසපත් ගුරු උතුමෝ ඥාතීන් සියල් දෙනා සුගති වලින් සුගති වලටමපත් වෙත්වා. ඒ සෑම දෙනාටත් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම තුසිත රාජපක්ෂ මහත්මයාටත්, ඒ මහත්මියටත්, දරුවන්ටත්, ගුරු උතුමන්ටත්, අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලා ඇතුළු ගුරු උතුමන්ටත්, පවුලේ සැමටත් මේ සියලු කුසල් කෘතවේදී වනුමෝදන් කරනවා. මේ සියලු කුසල් බලයෙන් ඔබතුමාත් ඒ පවුලේ සුජීවත් වෙන සැමත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. පරලෝසපත් ඥාති ගුරු උතුමෝ සුගති වලින් සුගති වලටම පත් වෙත්වා. පතන්නා උතුම් බෝධි වලින් සෑම සියලුම දෙනාට සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ වන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. අපට මේ තාක්ෂණික කටයුතු වලදී උපකාර කරන මේ පටිගත කිරීම ආදී සකස් කරලා ඉතාම අලංකාර විදිහට පියවරෙන් පියවරට සකස් කරලා තියෙන ඖෂධි මහත්මිය අපි ඔබතුමියටත් ඔබතුමියගේ මහත්මයාටත් මේ ධර්මයේ ඉගෙන ගත්තා වූ ගුරු උතුමන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලැබතුරු සැමටත් දෙමව්පිය නැද ඇහිත මිතුරන්ටත් පරලෝසපත් යම්තාඥාති මිත්‍රාදීන්ටත් ගුරු උතුමන්ටත් මේ පින් අනුමෝදන් කරන කෘතවේදීව මේ සියලු කුසල් බලයෙන් ඒ ඔබතුමියත් ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. පරලෝසපත් සෑම දෙනාම සුගති වලින් සුගති වලටම පත් වෙත්වා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඔබ සැමටම හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම මුල් කාලයේ පටන්ම අපිට මේ පටිගත කිරීම සකස් කරලා දීලා මේ ඔබ දකින මේ රූපරාමු හදලා දුන්නේ පළවෙනියම මූලිකවම ලක්ෂ්මී මහත්මිය. අපි එතුමියටත් කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. එතුමිය මේ දේශනාවල ජයන්ත මහත්මයාගේ පැහැදිලි කිරීම වෙනමම සකස් කළා. ඒ කොටස විතරක් ගන්නත් හදලා තියෙනවා. ඔබ සැමට අවශ්‍ය වෙලාවක බලන්න පුළුවන්. ඉතින් අපි ඉතාම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒවා වරින් වර අපෙන් ඉල්ලනවා යම් යම් අය. අපිත් ඒවා ප්‍රයෝජනෙට ගත්ත අපේ පන්තියකටත්. ඉතින් ඔබතුමියට අපි ඉතාම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ කරන්නා වූ සියලු කටයුතු සාර්ථකව බාධාවලින් තොරව කරගෙන යන්න අවශ්‍ය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබන්නට, පතන උතුම් බෝධියකින් සුවපහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම මහත්මයාටත්, දරුමුණු පුරන්ටත්, පවුලේ සියලු ඥාතීන්ටත්, ගුරු උතුමන්ටත්, අපවත්ව දල ස්වාමීන් වහන්සේලාට, සියලුම ගුරු උතුමන්ටත්, විශේෂයෙන් අපගේ ගුරු දේව උත්තම ස්වාමීන් වහන්සේ ඔබතුමියත් උපස්ථාන කරන මේ ස්වාමීන් වහන්සේලා සැමටම මේ සියලු කුසල් අපි කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනා මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්තා. පරලෝසපත් ඥාති මිත්‍රාදීන් තපවත්ව දල ස්වාමීන් වහන්සේලාත් සුගති වලින් සුගති වලටම පත් වෙත්තා. සෑම දිනාටම සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම දිනපතා අපිත් එක්ක සම්බන්ධ වෙන මේ කලන මිත්‍රු මිත්‍රයන්ටත්, ඒ ගුරුතුමන්ටත්, කල්යාණ මිතුරු මිතුරියන්ටත්, පවුල්වල සැමටත්, අපවත්ව දල ස්වාමීන් වහන්සේලාටත්, පරලෝසපත් ඥාතීන්ටත් අපි කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ සැමත් ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. මොහොතින් මොහොත ධර්මයටම යොමු වෙමින් සිත්සේ කුසල් පුරා ගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. පරලෝසෙපත් ගුරුතුමන් ඇතුළු සෑම සියලුම දෙනා සුගතියෙන් සූතියලටම පත් වෙත්වා. ඔබ අප සෑම සියලුම දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුව පහසුවෙන්ම අවබෝධ කරගන්නට මේ කරන සෑම කුසල්ම හේතු වේවා, වාසනාව වේවා. මොහොතක් මොහොතක් පාසා, ක්ෂණයක් ක්ෂණයක් පාසා කුසල දහම් වලටම සිත් යොමු වේවා. ඒ වගේම සසර සැරිසරන තුරු උතුම් ජීවිත ලැබමින්, උතුම් කල්යාණ මිත්‍රයසුර ලැබමින්, ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබමින්, සුගති භූමියල සුගති ගාමි වෙමින්, සුව පහසුවෙන්ම නිර්වාණය කරාම අතරක් නැර අතරමං නොවි නිර්වාණ අවබෝධය දක්වා යාගන්න මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අපරස් කරගත්තා වූ මේ සියලු කුසල්
සියලු දෙවියන්ට අනුමෝදන් වීමෙන් ශ්‍රී ලංකා අධිපිට අධිගෘහිත සියලු දෙවියෝ අපගේ රට අපගේ ධර්මය බෞද්ධ ධර්මයේ ඇතුළු සියලු දේවල් ආරක්ෂා කර දෙත්වා සම්බුද්ධ ශාසනය රැක දෙත්වා මේ සියලු කුසල් බලයෙන් බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු 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 සාදු